බලශක්ති අමාත්‍ය උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ දින විවාදයට ගැනීම ආරම්භ වුණා. දින දෙකක් පුරා පැවති විවාදය අද පස්වරුවේ අවසන් වූ අතර ඉන් අනතුරුව පස්වරු 5:30ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම ආරම්භ වුණා. දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. යෝජනාවට පක්ෂාය කොළපාටත් විපක්ෂාය රතුපාටත් භාවිතා කරන්න. කවුරුහරි මන්ත්‍රීවරයෙක් ඡන්දෙ දීමට බැරි වුණා නම් නැගිටින්න රාජකීය මන්තුම. Yes. Honorable Sambandhan. Yes. ඡන්දෙ පාවිච්චි කිරීම අවසానයි. ඒ අනුව උදේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබූ විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 152ක් හිමි වූ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව හිමි වුණේ ඡන්ද 61ක් පමණයි. යෝජනාවට පක්ෂව ඡන්ද 61යි විපක්ෂව ඡන්ද 152යි. योजना प्रतिक्षेप भी है මේ අනුව වත්මන් රජයේ බලශක්ති අමාත්‍ය උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජයට පත් වුණා. මේ විශ්වාසභංග යෝජනාව පිළිබඳව අද දින පැවති විවාදයේදී පළ වූ අදහස් ගම්මන්පිල ඇමතිතුමාගෙන් වැරද්දක් සිද්ධ වෙලා නැහැ. මේක දේශපාලන යෝජනාවක්. විරුද්ධ පක්ෂයේ මේ යෝජනාව ඉදිරිපත් කරලා අසාර්ථකභාවය ඔප්පු කරලා ඉවරයි. රටේ ජනතාවට තුන් වේලක් කන්න බෑ කියලා මුදල් ඇමතිවරයා කියනවා නම් රජයේ පිළි අරන් තියනවා මේ රජය අසාර්ථකයි කියලා. මේ රටේ ඉන්ධන මිල වැඩි නොකර ආණ්ඩුවක් මම නම් දන්නේ නැහැ. හැම ආණ්ඩුවකින්ම ඉන්ධන මිලේ වැඩිවීමක් උනා. ඔව් ඔව්. අපි ආපු ගමන් තෙල් මිල අඩු කෙරුවා. අපිට අන්තිම අවුරුද්ද වැඩි කරන්න සිද්ධ වුණා. සූත්‍රේ හැදුවා. ඒ සූත්‍රේ තුල තමයි මේ විදිහට කටයුතු කෙරුණේ. 20 වෙනි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඒ යෝජනාව 3-2 වැඩි ඡන්දකින් පරාජයටපත් වුණා. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවත් 3-2 ක බහුතරයකින් පරාජයටපත් වෙනවා. ගම්මන්පිල අමාත්‍යවරයාගේ අමාත්‍ය ධුර රඳාපවතින්නේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීව සහාය දෙනවද නැද්ද කියලා සාධක මත සමහර මන්ත්‍ර කතාවල තියෙනවා පණ තියෙන්නේ ගිරවගාව. ඉතින් මේකත් එහෙම තමයි. ප්‍රශ්න ගොඩාක් යට තියෙනකොට ඇමතිවරයා නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් ලක්ෂ 150ක් වැය කරනවා. අන්න ඒ වගේ කීමෙන් උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට මිදෙන්න බෑ. මේ ආණ්ඩුව වට්ටන්න මේ ආණ්ඩුව හොල්ලන්න හම්බෙන්නේ නෑ. පුත සජිත ළඟ නොබලන්න දුර බලන්න පුතුනි සබජ ළඟ නොබලන්න දුර බලන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුව විශාල අවුලක් කරලා තියෙනවා. මේ ආණ්ඩුව ගිනස් වාර්තාවට යන්න ඕනේ. එහෙම අවුලක් කරලා රට නැති කරපු ආණ්ඩුවකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න බැරි නම් විපක්ෂයත් ගිනස් වාර්තාවකට යන්න ඕනේ. වසංගත කාල සීමාවක් තුල රාජපාලනය කරනවා කියන්නේ එසේ මෙසේ එහෙම ලේසි පහසු කාරණයක් නෙවෙයි. මේක සඳහන් ආණ්ඩුව. සමහර ලාඩ කියනවා මේ කුඩා පක්ෂ වලට ආණ්ඩු පෙළන්න බෑ. ආණ්ඩුව පෙළන්න බැරුණත් ගරු මන්ත්‍රීතුමනි පස්තික බුරුල් කරන්න පුළුවන්. පස්තික බුරුල් කරාම පොඩි හුලකටත් ගහ පෙළේ. දැන් කණිජ තෙල් ඇමතුමා හිනා වෙනවා ජනතාව බයි ජනතාව කියන්නේ හිනා වෙවි බෙල්ල කපට ඇමති කරේ කියලා හිනාවෙන් හෝ කතාවෙන් මිනිස්සු මනින්න බෑයි කියන එකට උදාහරණේ හැටියට අද ජනතාව පෙන්වන්නේ මේ ඇමතිවරයා මේ අවුරුදු දෙකක්වත් ආණ්ඩුව ගියේ නැහැ මේ කලින්ම ගෙනා විශ්වාසභංගය අපිත් කැමති ඉන්ධන මිල අඩුවට තිබුණා පාර වරද්දගෙන ඩ්‍රයිවර් මාරු කරා කියලා මේ ප්‍රපාතේ යන බස් එක වෙනස් කරගන්න බෑ ප්‍රශ්නේ මේ රට සම්පූර්ණ ආර්ථික ගිරයකට අහු වෙලා තියෙනවා ඒකට මේ යල් පැනපෝ ආර්ථික න්‍යායවල වල හිර වෙලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ යම් යම් වෙලාවට අඩුපාඩු දෙවලා ජනතාවට යම් යම් අපහසුතාවයන් දරා ගන්න සිදු වෙලා තිනවා. එහෙම අපහසුතාවයන් පිළිබඳව අපි කනගාටුටපත් වෙනවා. ඒ ගමන යන්න ජනාධිපතිතුමත් මැතිෙම චුරුත් කැපකිරීමක් කරලා තියෙනවා. උන්නාසෙලාගේ ඉන්දන ඇමතිතුමා කටට එනේන බොරු කියනවා. ඊට පස්සේ ලස්සන හිනාවකින් ඒක වහ ගන්නවා. බැසිල් රාජපක්ෂ ආගමනය ගැන. එතුමා එනවා කියන එකත් අර 69ට ආතල් එකක් දෙන්න තමුන්නාසෙලාට හැකි වුණා. එතුමාගේ නම විකුණලා පෙට්‍රල් මිල වැඩි වෙනකොට ජනතාවට ඇති වෙච්ච දැවිල්ල ඒ මේ කඩු කරගන්න තමුන්නාසෙලා උත්සාහ කරා මමත් පුද්ගලිකව හිතුවා. ගානේ රුපියල් 5කින්වත් මේක බස්සයිද කියලා. එතුමාත් මට පේන්නේ කබලෙන් ලිපට වැටලා ඉන්නේ. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාට විපක්ෂෙන් දෙනා පළවෙනි අභියෝගය. ඔබතුමාට බෑ සහල් මුදලාවිලා එක හැප්පෙන්න ආල්ටිය ගනලා පුළුවන් නම් කණ්ඩ දෙන්න මේක සම්මත උනායි කියලා නැත්නම් මේක පෙරදුනායි කියලා කිසිදු විදියකට තෙල් මිල අඩුවීමක් ලංකාව ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ රටේ සල්ලි ටිකක් කාබාසිනිය කරලා විනාශ කර වැඩ පිළක් මේ ගැලත් මේ විශ්වාසභංගයක් නෙමෙයි පොහොට්ටුව මේක අපේ පක්ෂේ මතේ නෙමෙයි මිල වැඩි කරනවාට අපි පක්ෂයක් විදියට විරුද්ධයි කියලා බොරුවට ෂෝ එකක් දැම්මා මේ රටේ
ජනතාව අන්දන එකේ සීමාවක් තියෙනවා. ඇසිල් රාජපක්ෂ මැතිතුමාට තැලණින්ගේ පුදු පහණෙන් මොනවත් කරන්න හම්බෙලා නැහැ. කැමතිවරයෙක් විතරක් අල්ලගෙන තමුන්වහන්සේලා මේ නටන නාඩගම මොකද්ද කියලා අපට නම් තේරෙන්නේ නැහැ. තමුන්වහන්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම කියන තරහද ලැබුණා. ඒක පොයින්ට් ඔෆ් ඕඩර් යන්නේ. උදෑසනක්සේ ජල කුමුදිනා එක ඌත් මූසේ කට රැක ගන්න බැරි එක. තවත් ගුරුවරුන් ඇත පාත රටවක පද කුමටද ලෝපිය උන්ගේ අදෝ මුඛා. වාට හරියන කවිය. වාට තේරෙන්නේ මේ වසංගතය ඇතුලේ තුට්ටු දෙකේ දේශපාලනයක් කරන තමුන්නාසලට අනිච්ඡාවත සංඛාරා මිස දේශපාලන වශයෙන් වෙන මොන ඉරණමවත් අත් වෙන්නේ නැහැ. රට මෙහෙම හරි පාලනය කරන එකගෙන තමුන්නාසල සතුටු වෙන්න. නල්ලමලේ බඩු ටික මේ වෙලාවේ මේ රට පාලනය කළා නම් දෙයියන් එම වීටයි සෙත්ත පෝච්චි. මම යෝජනා කරනවා මාස දෙකකට එක බැගින් මේ වගේ විශ්වාස භංග ගේන්න. අපි ඉතාල සතුටෙන් ඒ විශ්වාස භංග වලට පුහුණු දෙන්න ලෑස්ති. ඉන්නවා රිෂාඩ් බදුරුදීන් මහත්තයා අන්න ගෙදර අවුරුදු 16ක වතුකරේ ජීවත් වෙච්ච අහිංසක දුවෙක් මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියනවා දිගින් දිගටම අපයෝජනය කරලා ඉ කියලා ලිංගික වශයෙන්. ඒක පොලිසියට අහු වුණා විතරයි රිෂාඩ් ලෙඩ වුණා. දැන් ඕගොල්ලෝ මොකද කියන්නේ ගැන ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනි ගෙනෙමුද විශ්වාස භංගයක් ළමා අපචාර වලට? ළමා අපචාර සම්බන්ධ විශ්වාස භංගයක් ගෙනෙමුද? සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු මට එරීව විශ්වාස භංග යෝජනාවේ ඇත්තෙම මට එරීව කිසිම චෝදනාවක් නැහැ. තලතා මන්ත්‍රීතුමියට පිළිතුරක් දෙන්න ඕනි. ඔපෙක් රටවලින් ඍජුව තෙල් මිලදී ගන්නෙ නැතුව සිංගප්පූරුවෙන් ගන්නෙ ඇයි කියලා මගෙන් ප්‍රශ්න කරා. බණ්ඩක්ක විකුණන හැමෝම බණ්ඩක්ක අරගෙන එන්නේ පොළට. බණ්ඩක්ක ගන්න ඕනි හැමෝමත් මළු අරගෙන යන්නේ පොළට. අනේ තලතක්කේ මං කතා කරේ ඔයා ගැන නෙවෙයි බණ්ඩක්ක ගැන. ඔයා බණ්ඩක්ක නෙවෙයි නේද? කලබල වෙන්න එපා. පතෝන පතෝන ඇට කඹ අපි වම්බටු. අද අවුරුදු එකමාරයි ආණ්ඩුව ඇවිල්ලා කිසිම සහනයක් දුන්නේ නැහැ. රිෂාඩ් බදුරුදීන්ගේ ගෙදර මැරුණ දැරියට වග කියන්න ඕන උදවිය ඉන්නවා නම් අත්තරම් කොට ගන්න දඬුවම් දෙන්න. ඕගොල්ලෝ එක කරන්න මෙතන ඇවිල්ලා කයිවාරු ගහන්න එපා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.